හැමෝම සාදරයෙන් පිළිගන්නවා ගී කකා YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ සයන්ස් සම්බන්ධව එක්තරා කාලීන මාතෘකාවක් පිළිබඳව. ඉතින් කාලීන මාතෘකාව කියවට පස්සේ අපි හැමෝටම හිතෙන්නේ එක්කෝ ඡන්දියන. නැත්තම් මේ සයන්ස් සම්බන්ධයෙන්ම කියවට පස්සේ අනිවාර්යෙන් මේ ඊයේ පෙරේද වෙච්ච ලෙබනන් වල සිද්ධ වෙච්ච පිපිරීම ගැන තමයි හුඟක් දෙනෙට මතකයට එන්නේ. ඔව් ඉතින් මේක කාලීන මාතෘකාව කියවට පස්සේ අනිවාර්යෙන් ඒක ගැන කතා කරන්න ඕනේ. ඉතින් අද අපි ලෙබනන් වල සිද්ධ වෙච්ච පිපිරීම ගැන කතා කරන්න යමු. මේ ලෙබනන් වල සිද්ධ වෙච්ච පිපිරීම ගැන හුඟක්ම වීඩියෝස් YouTube එකේ ඒ වගේම social medias වල තිබ්බා. ඉතින් මට හිතුණා ඊට වැඩිය එහාට ගිහිල්ලා යමක් කතා කරන්න. ඉතින් මේ ලෙබනන් වල සිද්ධ වෙච්ච පිපිරීම ගැන කිව්වොත් YouTube එකේ යන තිබි හුඟක්ම CCTV reports නැත්නම් mobile phone එකෙන් ගත්ත recordings තමයි හුඟක්ම තිබ්බේ. ඉතින් ඔයාලට එකකින් අයිඩියා එකක් ගන්න බෑ මොකද්ද මේකෙදි වුනේ මොකද්ද මේකෙදි වෙච්ච රියැක්ෂන් එක. ඒ වගේම මෙච්ච ලොකු විනාශයක් කරන තරම් මේක මෙච්ච ප්‍රබල මොකද්ද සිද්ධ වුනේ කියන එක කිසිම කෙනෙක්ට තාම එච්ච ලොකුවට අයිඩියා එකක් නැතුව ඇති. ඉතින් මම මේක පිළිබඳ ඊ පෙරේද දෙකේම හුඟක්ම හොයලා මම ඒක ප්‍රැක්ටිකල් සිටුේෂන් එකට. ඒ කියන්නේ ගිදරදිම ඒක කෘතීම කුඩා මට්ටමේ ඒ වගේ රියැක්ෂන් එකක් කරලා පෙන්නන්නත් අද මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ලිබන් වල සිද්ධ වෙච්ච පිපිරීම ගැන කිව්වොත් මේක සිද්ධ වුනේ ලිබන් වල තියෙන එක්තරා ගබඩා සංකීර්ණයක. මේ ගබඩා සංකීර්ණේ ගබඩා කරලා තිබ්බා ෆර්ටිලයිසර්ස්. ඒ කියන්නේ වගාව වලට දාන පොහොර. ඉතින් මේ පොහොර ගබඩා කිරීමේදී වෙච්ච වැරද්දක් නැත්තම් ඒ ගබඩා කිරීම අක්‍රමවත්ම සිදුවික රීප නිසා තමයි මෙච්ච ලොකු දේපල හානි ඒ වගේමයි. අද වෙද්දී නම් මිනිස් ජීවිත 100කට වැඩියෙන් මිය ගිහිල්ලා තියෙනවා. ඒ වගේම 4000කට වැඩියෙන් තුවාල ලැබලා තියෙනවා. ඒ වගේම දේපල හානි කිව්වොත් ඔයාලා ඒක කලින් ෆොටෝ තුයි දැන් ඒවයි දැකලා ඇති. ඒක තිබිච්ච නෑකවත් ඔයා ගන්න බැරි තරමටම ඒකෙදි ලොකු විනාශයක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් කොහොම හරි අද අපි කතා කරන්නේ ඒකේ ගීක් එකක් කිව්වට පස්සේ ඉතින් ඒකේ මතු පිට නෙමෙයිනේ අපි ඒක ඇතුළට ගිහිල්ලා කතා කරමු. ඒ කියන්නේ මේ ෆර්ටිලයිසර්ස් එකක් ගැන මම කිව්වා. මේ ෆර්ටිලයිසර්ස් කියන්නේ අපි දන්නෝ අපි වගාවට දාන පොහොර జాති තමයි මේ ෆර්ටිලයිසර්ස් කියන්නේ. ඉතින් මේක මේ වගාවට දාන පොහොර జాති හදලා තියෙන්නේ බහුතරය මුගක්ම සංයුතිය වැඩි වෙන්න ඇමෝනියම් නයිට්‍රේට් වලින්. ඉතින් මේ ඇමෝනියම් නයිට්‍රේට් කියන්නේ ඇමෝනියා තුයි නයිට්‍රික් ඇසිඩ් තුයි එකට එකතු වුණාට පස්සේ හැදෙන සංයෝගය. ඉතින් මේක හුඟක්ම අවශ්‍ය වෙනවා වගා කටයුතු වලදී. ඒ වගේමයි හුඟක්ම අපි දන්නවා පතල් කැණීම් වලදී භාවිත කරනවා. හේතුව ඇමෝනියම් නයිට්‍රේට් කියන්නේ හුඟක්ම පුපුරණශීලී මූලද්‍රව්‍යයක්. ඉතින් මේක භාවිත කරන්නේ එක්කෝ පතල් කැණීම් කරද්දී ගලක් හම්බුනොත් ඒක කුඩු කරගන්න. ඒ වගේම හුඟක්ම ඔය අවශ්‍ය වුණොත් හුඟක් ලොකු පිපිරීමක් කරන්න තමයි මේ ඇමෝනියම් නයිට්‍රේට් කියන ද්‍රව්‍ය යොදාගන්නේ. ඉතින් මම කිව්වා මේක ඇමෝනියම් නයිට්‍රේට් කියන දේ හැදිලා තියෙන්නේ ඇමෝනියා සහ නයිට්‍රික් ඇසිඩ් එකට එකතු වෙලා. මේක මුලින්ම හොයාගත්තේ ෆ්‍රිට්ස් හාබර් කියන පුද්ගලයා. ඉතින් මේ ෆ්‍රිට්ස් හාබර් මේක හොයාගත්තට පස්සේ මේක හුඟක්ම භාවිත වුණේ ෆර්ටිලයිසර්ස් හදන්නේ. ඒ වගේමයි ඔය වගේ උපන ද්‍රව්‍ය හදන්න තමයි මේ ඇමෝනියම් නයිට්‍රේට් කියන ජාතිය භාවිත වුණේ. මේ ඇමෝනියම් නයිට්‍රේට් කියන්නේ පුංචි සුදු පාට කැට වගේ ද්‍රව්‍යය. කැට කිව්වට එක ලොකුවට කැටක් නෙවෙයි නිකන් සීනි කැට වගේ තමයි තියෙන්නේ. අද මම ප්‍රැක්ටිකල් එක ගන්න ගෙන ආපු ඒවා නම් එහෙම ලොකුවට කැට ජාතියක් නම් පේන්නත් නැහැ. ඒක නිකන් කුඩ තමයි තියෙන්නේ. ඉතින් මේ ඇමෝනියම් නයිට්‍රේට් කියන දේ හුඟක්ම ක්‍රියාශීලීව පුබන ද්‍රව්‍යයක් විදිහට ක්‍රියා කරනවා එක්කෝ පෙට්‍රල් වගේ ෆුවල් එකක් එක්ක. ඉතින් මේ පෙට්‍රල් හෝ ඩීසල් වගේ දේවල් එක්ක තෙල් ජාතියක් එක්ක මේක හුඟක්ම ඇග්‍රසිව් ඒ කියන්නේ භයානක විදිහට ක්‍රියා කරනවා. ඉතින් මේක මම හිතුවනේ ගෙදරදි කරන්න අනිවාර්යෙන් ඒක මම අද කරනවා. අනිවාර්යෙන් මේ වීඩියෝ එක ටිකක් දිග වෙයි ඒක ඒ ප්‍රැක්ටිකල් එක කරද්දි. ඒ වගේමයි මේක අපි දැක්කොතින් මේක ඇමෝනියම් නයිට්‍රේට් කියන දේ වතුරත් එක්ක රියැක්ෂන් කරනවා. ඒ වගේම ඔක්සිජන් එක්ක. ඉතින් මේක එදා සිද්ධ වෙච්ච සිදුවීම නම් එක්කෝ තෙල් ජාතියක් නැත්තම් මේ පෙට්‍රල් වගේ දෙයක් එක්කෝ ඒකට මුසු වෙලා නැත්තම් ඉතින් දිලා තියෙන හුඟක් කල් එක තිබිලා ඒක ඔක්සිජන්නේ වෙලා ඒ ඔක්සිජන් හා ප්‍රතික්‍රියා කරලා තමයි මේ පිපිරීම සිද්ධ වෙලා තියෙන්නේ. කොහොම නමුත් අද අපි බලමු ඇමෝනියම් නයිට්‍රේට් සහ පෙට්‍රල් එකට එකතු කරලා ඒ සිදුවීම සිද්ධ වෙනවා. මම මේක දිහාම කියන්නම පෙට්‍රල් වලට වැඩිය මේක ඩීසල් ගත්තාම මේට වැඩිය හුඟක් ඇග්‍රසිව් විදියට කරගන්න පුළුවන් කියලා මම හුඟක්ම රිසර්ච් කරලා හොයාගත්තා. නමුත් මේකෙදි මේ භයානකත්වය නිසා අපි අද පෙට්‍රල් භාවිත කරනවා. කොහොම හරි මේක කොහොමවම ගෙදරදී කරන්න බලාපොරොත්තු වෙන්න එපා. හේතුව මේක හුඟක්ම
අවදානම්ශීලී වැඩ. ඒ වගේම මේක අපි හුඟක්ම ආරක්ෂක උපක්‍රම භාවිතා කරලා තමයි කරේ. කොහොමම ගෙදදී සිද්ධ ගන්න හිතන්නවත් එපා. අනික අපි මේ වීඩියෝ එක කරන්නේ අපේ මේ ස්ටුඩියෝ එක ඇතුළේ නෙවෙයි. හේතුව මේක ඇතුළේ කරොත් මේක මේ ගෙදර ඉතුරුයි දන්නෙත් නෑ. ඒ නිසා අපි එළියට ගිහිල්ලා ඒක කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් අපි ඒ කොටසට යමු. මාව පේනවද නැද්ද කියන එක මම හරියටම දන්නේ නැහැ. හේතුව මම මේකට ફોකස් කරලා තියෙන්නේ. මගේ අත පේනවා ඇති. කොහොම හරි මේ තියෙන්නේ අපි මේකට පාවිච්චි කරන කන්ටේනර් එක. එතකොට මේ තියෙන්නේ අපි පාවිච්චි කරන ඩීසල්. මේකට මම කිව්ව ෆුවල් එකක් එක තමයි ammonium nitrate ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේමයි මේ තියෙන්නේ ammonium nitrate තම සුදු ප්‍රමාණයක්. ඒ වගේමයි මේ තියෙන්නේ යෝගට් හැඳා. අපි යෝගට් හැඳි දෙක තුනක් තමයි මේකට දාන්න බලාපොරොත්තු වෙන්නේ. හරි මේකේ මම යෝගට් හැඳි දෙකක් විතර දාන්නම් මේකට. මේ තියෙන ammonium nitrate පේනවද ඇති. මේ මම මේකට මේ යග තියෙන මේ ගලක් සිදු කරපු එක ගත්තේ නැත්තම් මේක පුපුරලා යන්න ඉඩ තියෙනවා. යෝගට් හැඳි එකක් දැම්මම මේක පිරුණා. එකයි හමාවක් වගේ තමයි දැම්මේ. හේතුව මේ ටිකිනුත් සෑහෙන ලොකු ස්මයක් ඒ කියලා අපි බලාපොරොත්තු වෙනවා. වගේමයි පෙට්‍රල් දැන් ඉතින් පෙට්‍රල් මේකයි කවදාන් වෙච්ච එක මම යනවයි කියලා තමයි මම හුඟක් පොත්වල ඒවයි කියෙම කියුවේ. කොහොමයි කමන්නේ අපි පෙට්‍රල් එකිනුත් ඉන්නත් එක්ක පෙට්‍රල් හැන්දක් දාල් දුමු. වැටුන්නේ නැහැ ඒක. හරි දෙවෙනි හැන්ද පොඩ්ඩක් විලා යයි. හරි කුපේ පරීක්ෂණේ හරි වගේ. හරි පේනවා ඇති අව පොඩි ටිකෙනුත් අච්චේ ලොකු දුමක් ආවා. ammonium nitrate petrol එක රියැක්ෂන් කරලා තාමුණුයි. ලං අලු පාටයි ඉතු වෙච්ච සබ්ස්ටන්ස් එක කළු පාට පේනවත් ඇති. පේනවතකි තාමුණුයි. හැන්දට දාලා පේනන්න. කොහොම හරි ammonium nitrate ආවගේ යෝගට් හැඳි එකහම ආවකින් අච්චර ලොකු. අච්චර ලොකු ගින්න කැති වුණා නම් වගේ ඉතින් අගවයක්ම විනාශ කරන්න මේක. අවයක්කේ තිබ්බනේ පොට්ට ගානක් තිබ්බා. ඉතින් මේ වගේ නගරයක්ම විනාශ කරන්න මේක ඇත්තෙන්ම මුත ඉතාමත් ප්‍රමාණවත්. මේක හරියට වැටිලා නැහැ. අව මේක මොකක් හරි හේතුවක් මත තමයි ටිකක් පවක් වුණේ මේකේ රියැක්ෂන් එක අපිට ලබා ගන්න. ඔයාලට පේනවා දෙන්නේ කළු පාටයි සුදු පාටක් කොටස් තුනක් ආගෙනවා. මොකක්ද දන්නේ හේතුව නම් කොහොම හරි මම නම් දැක්කේ වයින් නම් තනියම කළු පාට වුණා තුනේවත් නැහැ. කළු රියැක්ෂන් එක බාගට වගේ වෙන්නේ නැත්තේ. කොහොමයි කළු පාටේ කැලි ටිකක් තමයි අන්තිමේදී ඉතුරු වුණේ. එහෙනම් ඉතින් අනිවාර්යෙන් මේ වගේ වීඩියෝස් බලන්න ඕන. අපි අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඒ වගේමයි මේ වීඩියෝ එකෙන් ඔයා යමක් ඉගෙන ගත්තා නැත්නම් මේකෙන් ඔයා දන්න දෙයක් දැනගත්තා නම් අනිවාර්යෙන් මේකට මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේමයි ඔයා මේක පිළිබඳව තවත් දන්න දේවල් තියෙන නැත්නම් එදා ඒ වෙච්ච දේ පිළිබඳව දන්න දේවල් තියෙනවා. අනිවාර්යෙන් ඔයාගේ කමෙන්ට් එක මේ පල්දිහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. එහෙනම් ඉතින් ඔයාගේ මේ රියැක්ෂන් එක වෙච්ච හැටි හරියට දන්නේ නැති නිකන් වෙන වෙන කතා කියන කට්ටිය යාළු ඉන්නවා. අනිවාර්යෙන් මේ වීඩියෝ එකේ කට්ටිය ඒ යවලා නැත්තම් ඔයාගේ සෝෂල් මීඩියා වල ෂෙයා කරලා මේ වීඩියෝ එක පෙන්වන්න. ඊට පස්සේ ඒ කට්ටියවත් දෙනවත් ඒ. එහෙනම් ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු.